විශේෂයෙන්ම සතුටු වෙනවා රවි සෙනවිරත්න මහත්මයා ඔබතුමාලා පත් කරගෙන තිබෙනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට. ශානි අබේසේකර මහත්මයා සම්බන්ධයෙන් ඔබතුමාලා යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. මොකද පහුගිය ආණ්ඩු කාලේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මුලින්ම මේ රටේ මාධ්‍යවේදියෙක් විදිහට රවි සෙනවිරත්න මහත්මයාත් එක්ක පාස්කු ප්‍රහාරයේ පිටුපස තිබිච්ච සියලු තොරතුරු රටේ ජනතාව හමුවට ගේන්න මට හැකියාව තිබුණා. ඔහු පහුගිය ජනාධිපතිවරණයේ අවස්ථාවේ මාධ්‍ය ආයතන කිහිපයක ඒ වගේම තමයි සමාජ මාධ්‍ය පිටුවල මම දැක්ක විවිධ තොරතුරු සඳහන් කරනවා. හැබැයි මේ කාරණාව මුලින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ වෙන්න පෙර දවසේ මම මේ සියල්ල රටට හෙළි කළා. ඒ වෙලාවේ මම දන්නවා මට ආපු අභියෝගය මොකද්ද කියලා. ඒ අභියෝගය මොකද්ද කියන එක රවි සෙනවිරත්න මහත්මයාත් ඒ වගේම ශානි අබේසේකර මහත්මයාත් හොඳින්ම දන්නවා. ඒක නිසා මේ රටේ වංචාව දූෂණය පිළිබඳව බොහෝ කටයුතු කරපු මාධ්‍යවේදියෙක් විදිහට ඔය කියන සියලු දෙනා මං පිළිබඳව පුද්ගලිකව දන්නවා. ඒ නිසා මම දන්නවා රාතික ජනබලවේගය වෙනුවෙන් බොහෝ දරදිය ඇදපු බොහෝ පිරිසකට මෙවර මහමැතිවරණයේ අපේක්ෂකත්වය හම්බෙලා නැහැ කියන කාරණා අපි දන්නා පුද්ගලිකව වුන් අපිට කතා කරන දනංජි අපි කොච්චර ඔබත් එක මේ ජාතික ජනබලවේගයේ ගේන්න කතා කරාද හැබැයි නොමිනේෂන් අපිට හම්බුනේ නැහැ වුන් ඔවුන්ගේ කාඩ්‍රේට විතරයි වුන් ඔවුන් ළඟ හිටපු පිරිසට විතරයි එහෙම නැත්නම් 88 89 බීසන කාලේ ඔවුන් ළඟ හිටපු පිරිස වලට විතරයි නාම යෝජනා ලබා දීලා තිබෙන්නේ කියන කාරණාව පැහැදිලි